Sunsilk shampoo then how badi diunu vela protein natural oil saha vitamin musu active mix ekin. Mogome passen bæ pelama ay passen in me amma pa me bimbo me mang a bus ekema mama. මඩක් තියන කොල්ලෙක් හලෝ සාසා මේ උඹ ගෙදර ගියා නෑ බං මම මේ තාම යන ගමන් උඹ උඹට මතකද දැනට හරියටම අවුරුදු 5කට විතර කලින් අපි අර ගම හිටි සෝම්පාල කියලා මාම කෙනෙක් අන්නේ ඇල්ල මැරිත්තන මචං මම මේ දැන් ඉන්නේ මචං උඹට කියන්න මේ ගමේ මිනිස්සු ඔක්කොම දන්නවා මචං මෙතන සෑහෙන්න හොල්මන් ඉන්නවා කියලා යකෝ ඉතින් මට අහවල් එකකට දෝ කියන්නේ මම මේ තනියම යන්නේ හරියට හරි හරියට හරි තනියෙන් යන්න හොඳම නෑ මචං. දැන් අපි අමන්දනම් ඉන්නේ. අමන්දනම් ගියක්ක බය වෙලා තිනවා මේ පාර. හන්ද දෙන්නේ. යකෝ මම තව දුර යන්න ඕනේ. කනත්ත ගාවිනුත් යන්න ඕනේ. මොන මගුලකද මට කියන්නේ? උඹට කියන්න ලකා. කෙල්ලොම තමයි බම් බය කරන්නේ. කෙල්ලන් විතරමයි බය කරන්නේ. මේ මේ මොන මගුලකද කියපන්කෝ මට කියන්නේ ඔක. හරි හරි බම් පොඩ්ඩක් අහන් ඉඳපන්කෝ. මේ ඒක නෙමෙයි. සෝම්පාලමාව මේ මගේ සිහිය නැති වෙන කලින් මන් තියනවා බයි අඩු අඩු මේ ලකා හපංකො පොඩ්ඩක් මේ බෑ බෑ අහන් ඉන්න බෑ මන් තියනවා මගුල හෙලෝ හෙලෝ ලකා මේ මේ උඹට මතකද අර අපි ගමේ හිටිය අර ජනිතා කියලා අක්කා කෙනෙක් අර අර මේ ලැබී ගිල්ල කරන ජනිතක්ක බං කට්ට බං අර මිච්චර පොඩි අඩි දෙකක් විතර තියෙන කටපාචාල උඹට බැන්නේ නංගිට මේ හැප්පෙන්න නැතුව යන්න ඕන නම් නංගි ගන්න කාර් එක අපි පොඩ්ඩක් හැප්පුණාම තමයි හරි අමාරුනේ හරිනේ
දැන්වාට මෙතනින් යන්න ඕන තරම් ඉඩ තියෙනවනේ අංකල්. දැන්වත් යන්නකෝ. වදයක් වුණා. නංගි මේ වැඩිය සද්ද දාන්න එන්න එපා හරි. මේක මගේ ගම හරිද? අරුණා මේ මගේ අකෞසලද යන්න? කෑවනම් බිවනම්. පුතා ඔම ආදරෙන් කිව්වනම් පුතා මම යනවා. මෙන්න මේ නංගිගේ තමයි සද්ද වැඩි. මේ ඒක මම බලා ගන්නම්. ඔය යන්න. යන්න 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 යන්න. යන්න පුතා. යන්න නංගි. අම්මා දමන්න අරන් කෙසෙල් දෙල් මේ තව තැනක් වෙනතු වෙනවද යන්න? නැත්තම් මට මේ ගමේ මිනිස්සුත් එක්ක ගහගන්න වෙන්නේ. නෑ යන්න. මම යාට කැවුවේ නැත්තම් කන්නේ නෑ යනේ. වෙලාවකට අපේ නංගිත් උහුම තමයි. මල කෝල. ඒක කෝලමක් නෙමෙයි යනේ. ආ ඇත්තද? එහෙනම් මොකද්ද? කන්න බැරි නිසානේ යනේ. අක්කන්ලා කවද්දි ගොඩාක් රසයි. ඒක නිකන්නේ. අපේ නංගිගෙන මේ තරම් කතාවක් නෑ. ඒක නම් ඇත්ත. මෙයාගේ තමයි මේ කච්ච කච්ච. ඇයි හොඳ නැද්ද? හොඳයි හොඳයි බලන්නකෝ අනේ. දෙන්නම එකයි යා. මෙයාගේ නැටිල එයාගේ ගැයිල. මෙයා නම් නැටුමට හරිය දක්ෂයි. ඔයාට කියන්න අපේ නංගි ඔන්න ගමේ තියෙන සංගීත පන්තියකටත් යන්න හදන්නේ. සංගීත පන්ති? ඔව් අර දෙදුණු අක්කලයා ගෙදර නතර වෙලා ඉන්න මිස් කෙනෙක්. එයා සංගීත පන්ති කරනවලු. කොළඹ ඉඳන් ආපු එක්කෙනෙක්. එහෙමද? ඔව්. ඔය අපේ අම්මට හම්බ වෙලා තියෙන. සංගීතය වුණත් ඉතින් ඉගෙන ගන්නව නම් හරි හොඳයි පූර්ණිම. අපේ නංගි සංගීතය ඉගෙනගෙන තිබුණ නැති වුණාට එයාට ඒ හැකියාව පිහිටලා තියෙනවා. සමහර දක්ෂතා අපි උපදින්න ගේනේ වැනි පූර්ණිම. ඒක ඇත්ත. ඒක නෙමෙයි අර පාටේ කිල්ලලා රුච්චේලගෙන් තාම වදේ. ඔව් ඔව් මටත් ඒක ගැන නම් නිතරම කියව කියව හිටියා. අපේ අම්මත් කිව්වා පොඩියට හරි පාටි එකක් දෙමු කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගෙදර කරන එක තමයි. ඇයි? ඉඩ තමයි භාවනා. වෙන තැනක් බැලුවනම් හරි කියලා තමයි අම්ම නම් කියන්නේ. වෙන තැන් බලන්න මොකටද? අපිට පුළුවන් පොරණෙම මෙහෙ පාටි එක ගන්න. මෙහෙ? ඔව්. ඇයි? මෙහෙ තියෙනක ඔයාලටත් කරදරයක්නේ. අනිත් එක මෙහෙ මල ගෙවල් දානි ගෙවල් තිබුණට පස්සේ මෙහෙම පාටි එකක් තියෙද්දී ගමේ මිනිස්සුනත් නිමා කියයි. මේක ඉතින් මේ අපේ පාටි එකක් නෙමෙයිනේ පොරණෙම. ඔව් ඉතින්. කතා හදන අය නම් ඉතින් ඕන තරම් හදයි. කැලීන් ස්නාන කලාව. අනේ අක්කේ අපි මේ ගෙදර පාටිය දාමුකෝ. කොහෙ වුණත් පාටියක් නම් කරනවා. ඔයා එන්න ඕනේ හොඳට ඩාන්ස් කරන්න. හරි. අපේ ගෙදර පාටි එකක් දාන එක ඒ තරම් ප්‍රශ්නයක් නම් අපි ඒක නතරම් සර්ගෙන් අහමු. ඒක නම් ගොඩක් හොඳයි භාවනා. මං අපේ අම්මගිනුත් අහන්නම්කෝ. හරි නේද එහෙනම්? අම්මේ අනේ පොඩි ළමයි තාම නැහැ නේ.
මල්ලිවත් බස් එකේ හම්බෙලා තිබ්බා. දෙන්න එකට දාවේ. මේ ආපු නිසා තමයි මෙච්චර හයියා වුණේ ආන්ටි. ඇයි? ගුරු පාරෙන්දි මම බය කරා. බය කරා? ඔව්. ඊට පස්සේ තව මට කෝල් එකක් ගත්තේ. ඔව් අක්කත් එක්ක කතා කර කර ආරෙත් ඒකයි මම. ඒක නම් මහා පිස්සෙක් නේ. අහන්නකෝ ආන්ටි. හරි හරි. අපි ඔය හැමිට කතා කරමු. නෑ නෑ මොකද ඔයා කියන්නේ කි? මෙයා මාව බය කරා. විශ්වාසනේ මෙයාට. මං එහෙම කරයිද? මම මෙයා බය කරේ නෑ. ඇයි කියව කියව ආවේ මරුණෙක් කෙනෙක් ගැන? අනේ මේ මං වත් එක්ක කතා කරපු දෙයක් නෑ. මම මේ ලකත් එක්ක කෝල් එක ගාවේ. ආ. කෝල් එක ගාවේ? ඔව්. ආ දැක්කනේ. දැන් බොරුද කිව්වේ? මෝ කියන බොරු. බොරු නෙවෙයි. මට අහුණා නේ ඒක. එයා මේ මැරිච්ච එක්කෙනෙක් ගැනගේ කතා කරේ. ඔව් ඔව් මං ලකත් එක්ක කතා කරා. අක්කේ මේ ඇහෙන එක වෙනයි කියන එක වෙනයි. වැඩකට නැද්ද වලට මාව අල්ලගන්න එපා. ඒ මදි වල දීපු මිනිස්සෙකුත් මාත් එක්ක කියවගෙන ආවා. දැන් ඉතින් ඒකට මම පලිද? හරි හරි. ඒ වැඩක් නෑ. දැන් මුලින් කියනවා කො බයික් එක? බයික් එක මේ කැඩුනා. මම හදන්න දැම්ම. හා එහෙමද? ඔව්. ඇයි? නෑ නෑ ඉතින් නිකන් ඇහුවේ. මෙයාගේ බොරුවක්. මේ ඒක වාට කොහොමවත් වැඩක් නැහැ. බයික් එක ගත්තේ මගේ සල්ලි වලින්. බලන්නකෝ අම්මා. මෙයාට දැන් මුකුත් කතා කරන්න බෑනේ. මේකයි ඇක්කේ. ගෙදර අය මොනා කිව්වත් පිටයි මගේ දේවල් ගැන කතා කරන්න මං කැමති නැහැ. මෙල මඩ මුකුත් කියන්න එපා පුතේ හොඳේ. මුකුත් කියන්න එපා. කටනම් තිනවා මහලකුවට කලුරට පණ එපා කියලා දුවන්නේ. මේ ඔයාව හිතන්න එපා කියලා නම් කියන්න එපා අක්කේ. මම හිතන මහත්තයා එන්න 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 කොයිද මහත්තයා? ආ මේ මේ තැඹිලි පාටක ආ එන්න මහත්තයා එන්න එන්න ඇතුළට එන්න 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 එන්න. අසෝක ලක්ෂ්මන් මහත්තයා මම තමයි මැනික් වලට ඉහළ මිලක් ලක්ෂ්මන් ජෙම්ස් මැනික් මරුනේ. මේකද කිව්වගේ? මේක තමයි ගේ මහත්ය. අර කතාවක් තියෙනවනේ පුල්ලෝගේ කොහේ හිටියත් දෙයක් හම්බෙන්න දිනව නම් එහෙම අනිවාර්යෙන් ඒක හොයාගෙන එනවා කියලා. මහත්යත් අන්න ඒ වගේ තමයි මේ ගේ ගණ්ඩායේ. මේ මට කලින් ගේ කාට හරි පෙන්නුවද? Lipton Yellow Label anaki rasayai naum sonai ara bada mudunali killa manusyek aawa e manusya ewilla baluwa maathya mama daadiya wahansiyen hadapu ge ne meka ha ithin mama kemathi na e wage minissunta denna habai maathya real mang kemathi maathya de denna api yanda balanna ya අනි පොඩ්ඩි පොඩ්ඩක් ඉන්නකො එක විදිහකට අනේ දඟලන්නේ මොකද? හරි ඉතින් මාත්‍යා මෙන් කාමර 4යි බාත්รูම් 2යි. අතන තමයි ලොකුම කාමරේ. ආ මේ බෙන්
තනිකර තේක කදම් මේවා. වහලට සම්පූර්ණ දාලා තියෙන්නේ බුරුද? එතකොට මේ වැත්ත. ආ. ඒ වැත්තට තමයි කුස්සියට යන්නේ. එහෙන් කුස්සියට යන්න පුළුවන්. කිසි සද්දයක් බද්දයක් නැහැ නිස්කලංක පරිසරයේ. ඉස්කෝලේ එහා පැත්තේ. මේ කවුද එතකොට මේ අය? ආ මේ අපි අක්කලගේ දුවලානේ. ඒගොල්ලෝ අපි ගාව ඉන්නේ. ඔය මේ ගෙදර කවුරුත් නැති නිසා මේ මෙහෙ පාඩම් කරන්න ඇවිල්ලා. ඔයගොල්ලෝ කීයක් කියනවද මේ ගෙදරට? ආ මහත්තයා මෙහෙමනේ. මේකේ මේ මමනේ මේවා කරන්නේ. දැන් මහත්තයාම ගානක් කියන්න. ඒක හොඳයිනේ. දැන් මහත්තයා දැක්කනේ ගියේ. ආ ගේ ඔක්කොම දැක්කනේ නේ. හලෝ සමන්ත. සමන්ත යකෝ මං සහස්. මේ සමන්ත මං අර කිව්ව ගේ බලන්න ඇවිල්ලා ඉන්නේ. ආ මේ උඹ එතෙන්ට ආවද? මේ මොකද? ඒ මහත්තයා මොකද්ද ගෙනල්ලා තියෙන ගල? අත් නිල්මණිකක්ද? පිස්සුද? මොන නිලක්ද බං? ආ කීයක් කියලාද කියන්නේ? ඔය කියන ප්‍රමාණෙත් එක්ක නම් ඊට වඩා වටිනවා. මේ කමන්නේ ලක්ෂ 100ක් දීලා එවන්න. ඔව් ඔව් කෑෂ් දෙන්න ලාච්චු ඇති කෑෂ්. හරි උඹ වැඩේ ඉවර කරලා කියපන්කෝ අපි හම්බෙමු. හරි උදසරණයි දෙවිටයි සමන් දේවහඳුරන්ගේ පිටයි. උරංගප්පම වැඩිද මන්ද? හැදේ වැඩ කරන අය කාලයක් තිස්සේ මාත් එක්ක වැඩ. ඒ වුණාට ගනුදෙනුවක් කරගන්න තේරෙන්නේ නැහැ. මේ මොකද්ද අපි කතා කර කර ඉන්නේ? මේ මහත්තයාගේ මේ ගෙදරට මිලක් කියන්න කියලා. මේ මොකද්ද මෙතන වෙන්නේ? ආ මේ තව කෙනෙක් එක්ක ආවද මේකේ පෙන්වන්න? මේ භාවනා කටවහගෙන ඉන්නවද? භාවනා මේ මහත්තයා මේ ගේ විකුණන්නේ නැහැ. එච්චරයි. මොකක්ද මේ කරේ?